පුරුදු විදිහටම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් බ්‍රෝ වෙතින් ගෙනේනේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් සුපිරිම සුපිරි ඇප්ලිකේෂන් එකක් අරන් ආවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ SMS එඩිටර් කියන ඇප්ලිකේෂන් එක සම්බන්ධව. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඔයාලට මුලින්ම මොකද්ද වෙන්නේ කියලා කිව්වොත් ඔයාට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක හරහා ඔයාට එන ඕනම මැසේජ් එකක් එඩිට් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වාට එවන මැසේජ් එක ඔයාට ඕන විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඒක මම ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඔයාලට මේ ඇප් එක ප්ලේ ස්ටෝර් එකෙන් නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයාලට Google හරහා තමයි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන බ්‍රවුස් එකක් ඕපන් කරගෙන ඔයාලට පුළුවන් SMS එඩිටර් APK කියලා ටයිප් කරලා ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට මම ගොඩක් ලේසි වෙන්න මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ මේකේ ලින්ක් එක පින් කරන්න. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ලේසියෙන්ම මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඒ වගේම තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. ඒවා දන්නවා ගිහාන් බ්‍රෝගේ පරණ YouTube channel එක සම්පූර්ණයෙන්ම YouTube එකෙන් අයින් වෙලා තියෙන ඉතින් ඒ channel එක නැති වෙනකොට මාත් එක්ක 41,000 ගානක් හිටියා මගේ fan base එක. ඉතින් මගේ channel එක සම්පූර්ණයෙන්ම මේ වෙනකොට නැති වෙලා තියෙන ඉතින් දැන් මේ channel එක හරහා තමයි ඔයාලට මම videos අරන් එන්නේ. ඉතින් මේකේ subscribers ලා 110ක් වගේ ගානක් තමයි මාත් එක්ක මේ වෙනකොට ඉන්නේ. ඉතින් මේ video එක බලන්නේ ඔයා මගේ පරණ channel එක බලපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගේ අලුත් channel එක subscribe කරලා පල්ලෙ ඇතින බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාගත්තට පස්සේ මේ වගේ වීඩියෝස් එක දිගට ඔයාලට බලන්න. ඉතින් මට කරන උදව්වක් විදිහට මාව subscribe කරන්න කියලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා subscribe කරලා තියාගන්න කියලා මගේ channel එක මේ වගේ වීඩියෝස් බලන්න. හරි. ඉතින් තවදුරටත් මේ application එක ගැන මම ඔයාලට පුංචි හැඳින්වීමක් කරන්න. ඉතින් මේ ඇප් එක ගොඩක් වැදගත් වෙනවා අපේ මහත්තුරුන්ට. මොකද දන්නවද? ජොබ් එකක් කරන මහත්තුරුන්ට. ඉතින් ගොඩක් වෙලාවට ඔයා දන්නවා අපි ජොබ් එකක් කරලා මාසෙ අන්තිමට අපේ පඩිය බැංකුවට වැන්නාම අපිට මැසේජ් එකක් එනවා. එතකොට ඔයා මැරි කරපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම නෝනා මේ මැසේජ් එක බලනවා. බලලා කියනවා අද මේ ගාන තමයි ඔයාට වැහෙලා තියෙන්නේ. අන්න එතනදී අපිට කීයක්වත් මාටියවත් පාරක්වත් ගහන්න විදිහක් නැහැ. ඉතින් ඔයා මේ ඇප් එක දාගෙන තිබ්බොත් ඔයාට පුළුවන් ඔයාට එන පඩිය සම්පූර්ණයෙන්ම එඩිට් කරන්න. කියන්නේ රුපියල් 10000ක් ආවොත් ඔයාට මේ මාසේ 8000යි ආවි කියලා ඔයාට මේ මැසේජ් එක එඩිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාට දාපු මැසේජ් එකක් ඔයාට එඩිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ ඔයාට දාපු මැසේජ් එකක් ඔයාට ඕන විදිහට එඩිට් කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ කවුරුත් තරහ වෙන එකක් නැහැ කියලා අපේ නෝනලා තරහ වෙන එකක් නැහැ. ඉතින් මහත්තුරුත් මේක වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. ඉතින් පොඩි ගාණක් අතේ වීදමට මේකෙන් හදාගත්තර කමක් නැහැ. හරි, ගොඩක් වෙලා කතා කරපු හින්දා ඔයාලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට මම සාමාන්‍යයෙන් මේක පෙන්වන්නම්. දැන් අපිට normal message එන්නේ අපේ ෆෝන් එකේ මෙන්න මෙතෙන්ටනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ දැන් මට ආව message දෙකක් තමයි මේ තියෙන්නේ. මේක dialogue එකෙන් ආපු message එකක්. ඉතින් මම මෙන්න මේ message එක තමයි දැන් ඔයාලට edit කරලා පෙන්වන්න යන්නේ. right, අපි මේක edit කරගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරපු ඇප් එකට ගිහිල්ලා ඇප් එක ඕපන් කරගන්න. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකට එන මැසේජ් ඔක්කොම මේ ඇප් එක හරහා පෙන්නනවා. දැන් මම අර කලින් පෙන්වන මැසේජ් එක මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඩයලොග් එකෙන් ආපු ඔයා ඒ මැසේජ් එක ඔයාලට එඩිට් කරන්න අවශ්‍ය වෙන මැසේජ් එක මෙතනින් තෝරගන්න. දැන් ඔයාලට බැංකකින් ආපු එකක් එඩිට් කරගන්න ඕන නම් ඔයා බැංකකින් ආපු මැසේජ් එක උඩ සිලෙක්ට් කරගන්න. දැන් මට මේ මැසේජ් එක විතරයි ඇවිල්ලා තියෙන හින්දා මම මෙන්න මේ උඩම තියෙන මැසේජ් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. රයිට්, මේ විදිහට සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී බලා ගන්න පුළුවන් මේ මැසේජ් එක ආපු ඩේට් එක. ඔයාලට මේ ඩේට් එකත් ඔයාලට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති දිනයක් වෙලාවක් දාලා ඔයාලට මේක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මට දිනේ නම් අදාළ වෙන්නේ නැහැ. ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා ඊට පස්සේ ඔයාට මේ මැසේජ් එක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්නකෝ. මම ඔයාලට උදාහරණයක් පෙන්වන්න. දැන් මේ ඔයාට බැංකකින් ආපු මැසේජ් එක කියලා හිතන්නකෝ. දැන් ඔයාට මෙතන ඇවිල්ලා තියෙනවා පඩිය ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට 10000ක්. එතකොට ඔයාට පුළුවන් මේ මැසේජ් එක සම්පූර්ණ මේ විදිහට කාපලා මේක 8000යි කියලා දාලා ඔයාට මේ මැසේජ් එක සේව් කරාට පස්සේ ඔයාට බැංකුවෙන් එවුව විදිහටම මැසේජ් එක 8000යි කියලා සේව් වෙලා තියෙනවා. ඉතින් මම එකක් සේව් කරලා පෙන්නන්නම්. දැන් මම මෙතෙන්ට මෙන්න මේ විදිහට සේව් කරලා පෙන්නන්නම්කෝ.
රයිට් මම ඔයාට ආදරෙයි කියලා මේක සේව් කරන ඩයලොග් එකෙන් ආපු විදිහට අපි බලමු මේක ඇත්තටම මේ විදිහටම සේව් වෙනවද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් සේව් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ ඔයාට මේ විදිහටම මේ කොටුවට ටික් එක දාලා මේක ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් චේන්ජ් කියලා ඇවිල්ලා ඇති. ඔයා මේ චේන්ජ් කියන එක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ නැවතත් ඔයාට මේක සේව් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාට පේනවා මැසේජ් අප්ඩේට් සක්සස්ෆුල් කියලා. ඊට පස්සේ දැන් අපි ගිහිල්ලා බලමු ඇත්තටම අපේ මැසේජ් එක මේ විදිහට එඩිට් වෙලාද තියෙන්නේ කියලා. රයිට්. ඔයාට පේනවා ඩයලොග් එකකින් ආපු විදිහම මේ විදිහට එඩිට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම සාර්ථක ඇප් එකක්. ඉතින් මේ තමයි සුපිරිම සුපිරි ඇප් එක කිව්වොත් මම නිවැරදිම ඇත්තටම මමත් මේක පාවිච්චි කරනවා. මොකද ගෙදර කට්ටියට මට මේ කියන්නේ මට බැංකෙන් සල්ලි ආපු ගමන් මමත් කරන්නේ පොඩි ගාණක් තියාගෙන මේ විදිහට මැසේජ් එක හදාගන්න එක. ඉතින් ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් මේක නොදන්න යාළුවන්ටත් දැනගන්න අනිවාර්යම ෂෙයා කරන්න. ඉතින් වැරදි දේවල් වලට යොදවන්න එපා. ඉතින් සුපිරියටම ඔයාට ඕන විදිහකට ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වාට බැනලව විදිහට, ඒ කියන්නේ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වාට ආදරෙයි කියලා දාපු මැසේජ් එක ඔයාට ඒ මැසේජ් එකම අරගෙන සම්පූර්ණයෙන්ම කපලා ඔයාට බැනපු විදිහට එඩිට් කරලා එයාට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් වාට දාපු මැසේජ් එක ඔයාට බැනපු විදිහට එඩිට් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් කිසිම දෙයකින් මේක හොයාගන්න බෑ. ඉතින් එයාලා එව්ව විදිහටම ඔයාලට එඩිට් කරගැනීමේ හැකියාවක් මේක දිනේ එඩිට් කරගන්න පුළුවන්. ඕනම දෙයක් ඔයාලට එඩිට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් නොදන්න යාළුවෙකුටත් දැනගන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මම අර කලින් වගේම මම පුංචි උදව්වක් කරන්න පුළුවන් නම් පල්ලෙහා දෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරලා ඕල් දාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මගේ යාළුවනේ පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.